ತಿರನೆಯ ಜೀವಿತೆಯ අයිබෝන් විරාමින් අනතුරු අපි සුතනම් කතා බහ කරන්න විශේෂයෙන්ම අපි නීති පිළිබඳව කතා බහ කරනකොට නොඑක් නීති තිබෙනවා. දැන් අපි මේ කුලියට දෙනවා කියනවා, බද්දකට දෙනවා කියනවා. ඊට පස්සේ මේ දේවල් වල හරිම අරුත මොකද්ද සහ නීතිය කොහොමද මේ දේවල්ට ක්‍රියාත්මක වෙන්නේ කියලා අද දවසේ අපි කතා බහ කරන්න සුතනම්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය, එහෙම නැත්නම් අපි කියන බදු සම්බන්ධව තිබෙන නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තමයි අපි මේ කාල වේලාව තුළදී ඔබව දැනුවත් කරන්න සුතනම් වෙන්නේ. මොකද මේ දේවල් අපි දැනගෙන හිටිය අපිට තාමත් පහසුවේ සහ ලංකාවේ නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි කතා බහ කරමු. මේ දේවල් පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙනවා නීතිඥ ප්‍රවීණා මොහන්දිරම් මහත්මිය. අයිබෝන් සුබ දසනක්. අයිබෝන් කවි, හොඳයි. මම අර කිව්වාගේ දැන් ගොඩක් වෙලාවට මේ පළවෙනිම ප්‍රශ්නය වෙන්නේ තමයි කුලියට දෙනවා කියන එකයි අපි බද්දක් කියන එකයි, මේක දැන් එකක්ද දෙකක්ද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන්. අපි එතනින්ම කතාව ආරම්භ කරමු. ඔව් කවි, මුලින්ම මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සියත රූපහිනී නාලිකාවට නැවතත් මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. ඇත්තටම ඔබ මුලින් කිව්වා වගේ මේ කුලියට සහ බද්දර දීම කියන එක ගොඩක් වෙලාවට එකම දෙයකට තමයි අපි භාවිතා කරන්නේ. නමුත් මෙය අපි නීතියේදී වචන දෙකක් විදිහට සලකනවා. මොකද කුලියට දීම කියන එක ඇත්තටම මේ වන විට භාවිතා වෙනවා අඩුයි. ඒක ඇත්තටම 1980ට කලින් මම මෙහෙම සරලව කිව්වොත් දැන් කවි ගයක් හැදුවත් 1980ට කලින් හදපු ගයක් නා. ඒ වගේ ගයක් අපි කෙනෙක්ට දෙනකොට අපි ඒක කුලියට දීම, ඒ කියන්නේ ගෙවල් කුලී වනත යටතේ තමයි සිද්ධ කළේ. නමුත් 1980න් පස්සේ මේ නීති ප්‍රතිසංස්කරණය වීමත් සමගම මේ බද්දර දීම කියන එක තමයි අපි බොහෝ දුරට භාවිතා කරන්නේ. ඉතින් ඔබ දැකලා ඇති ඔය පාර යනකොට ගහලා තියෙනවා රෙන්ටෝ ලීස් කියන එක. ඉතින් ඔය රෙන්ට් කියන වචනේ තමයි කුලිය, ලීස් කියන්නේ බද්ද කියන එක. නමුත් මේ දෙකම දැන් කුලිය කියන වචනය ගොඩක් අපි භාවිතා කරන්නේ නැහැ. මොකද 2002න් පස්සේ ඒ පනත සංශෝධනය වීමක් සිද්ධ වෙලා නැහැ. ඉතින් දීර්ඝකාලීනව සංශෝධනයක් නැති පනතක් නිසා සහ ඒ 1980න් පසු ඒ භාවිතා කරන්නේ නැති නිසා මේ ගෙවල් කුලී පනත කියන එක මේ වෙනකොට නීතියෙන් යම් කිසි දුරට බැහැර වෙලා තියෙනවා. නමුත් අර පවතින ඇතැම් අපි කියන්නේ ගොඩනැගිලි සම්බන්ධයෙන් මේ නීතිය තවමත් තියෙන නිසා නීතිය සම්පූර්ණයෙන් අහෝසි කරලා නැහැ. ගෙවල් කුලී පනතත් තවමත් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි බදු සම්බන්ධයෙන් දැන් ශ්‍රී ලංකාවේ අලුත්ම නීතියක් ක්‍රියාත්මක වෙනවා. 2023 අංක 1 දරන බදු සම්බන්ධ නවතම නීතිය තුළින් තමයි දැන් අපි වර්තමානයේදී නඩු කටයුතු පවත්වාගෙන යාම සිද්ධ කරන්නේ. හොඳයි, දැන් අපි ගොඩක් වෙලාට අහලා තියෙනනේ මේ කුලියට දෙනවා කියන වචනේ. හැබැයි මේ බදු සම්බන්ධව කතා කරනකොට ඒක ටිකක් දැන් අලුත් වෙලා තියෙන, අලුත් පනතක් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා අපි වැඩි කතා බහකේ පැත්තට යමු කරමු. දැන් බදු කිවිසුමක් සකස් කරගන්නේ කොහොමද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේක අපේ පාවිච්චි කරන දේ අනුව වෙනස් වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය පොදුවේ ගත්තොත් එහෙම. ඔව්, මෙහෙමයි. ඇත්තටම කවි අපට අවශ්‍ය වන්නේ බදු දීමට. දැන් අපිටම වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක අපි දන්නවා අපගේ නිවසේ වැඩිපුර කාමරයක්, එහෙමත් නැත්නම් අපිට නිවසට අදාළව යම්කිසි ගොඩනැගිල්ලක් ඉදිකලා වැඩිපුර අපි භාවිතා කරන්න නැතුව තියෙනවා නම් අපගේ ලාංකික ගොඩක් පුරුදු වෙලා තියෙනවා. දැන් තමන්ගේ බාහිරව තියෙන වැඩිපුර කාමරේ හෝ ඒ ඇනෙක්සිය මේ බදු දීම සිද්ධ කරන්නේ. ඉතින් අපි ගොඩක් වෙලාවට අපි දන්නවා සමහර සේවාදායකයන්ට අවශ්‍යයි මේක රෙජිස්ටර් කරන්න ඕනේ නැහැ මිස්, අපි බද්දක් ලියමු. ඒ විදිහට අපි ළඟට සේවාදායකයෝ එනවා. ඉතින් අපි කොයි වෙලාවකවත් උපදෙස් දෙන්නේ නැහැ ඔවුන්ට මේ විදිහට ලියාපදිංචි නොකර බදු කිවිසුමක් ඇති කරගන්න. මං හිතන්නේ ඔය දැනට පවතින අලුත්ම මේ විදෙස්ගත වීමේ යම්කිසි රැල්ලක් තියෙනවානේ. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් ඔය වත්කම් පෙන්වීම සම්බන්ධයෙන් ගොඩාක් වෙලාවට අපගේ සේවාදායකයන්ට අවශ්‍යයි මේ බදු සම්බන්ධයෙන් වෙන ගිවිසුම් සකස් කරලා. අර අපි කියන්නේ ඇත්තටම කිව්වොත් එම ගොඩක් වෙලාවට නීතිඥවරුන් ගාවට ඇවිල්ලා නෛතික නොවන ඉල්ලීම් තමයි සිද්ධ කරන්නේ. ඒක මම හිතන්නේ මම වැඩසටහන පුරාවටම ඒක සාකච්ඡා කරලා තියෙනවා. ඒගොල්ල ගොඩක් වෙලාවට කියන්නේ අපි ළඟට ඇවිල්ලා මේ මිස් මේක අපි ලියාපදිංචි නොකර ගාණක් යනවනේ, අපිට මුද්‍රා ගාස්තුවක් ගෙවන්න වෙනවනේ, ඒක නිසා අපි එහෙම නොකර මේ අස්සම් කරලා මේ සීල් එක තියලා තියන්න කියලා. ඇත්තට මේක නීතිඥවරයෙක් හෝ නීතිඥවරියක්ගෙන් ඔබ ඇසිය නොයුතු ප්‍රශ්නයක්. සහ ඔබට එහෙම ඉල්ලීමක් කිරීමට මං හිතන්නේ හැකියාවක් නැහැ. මොකද හේතුව එහිදී ඔබ අපහසුතාවයට පත් වෙනවා, සහ නීතිඥවරිය ඔබට සේවය ලබා දෙන නීතිඥවරිය අපහසුතාවයට පත් වෙනවා.
ඊටත් වඩා අපි ඔබට මේ බදු ගිවිසුම් වලට එළඹෙන්න කියන ප්‍රධානතම හේතුව තමයි මේන් ඔබට නීතිමය ආවරණයක් ලැබෙන්නේ. ඔබ බදු දීමනා කරුණං ඔබගේ ඒ අදාළ දේපළ සහ පරිශ්‍රය සම්බන්ධයෙන් ඔබට යම්කිසි يعني අයිතිවාසිකමක් මේ හරහා ලැබෙනවා. ආවරණයක් ලැබෙනවා. යම් ගැටලුවක් සිද්ධ වුණොත් ඔබට මේ නීතිය හරහා පුළුවන් ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම ඔබ බදු ගැනුම් කරුණං බදු ගැනුම් කරුණන් ඒත් ඔබට නීතිමය ආවරණයක් ලැබෙනවා. මොකද ඒකට හේතුව තමයි අපි හිතමු ඔබට යම්කිසි බදු කාල සීමාවකට පෙර මේ බද්දෙන් ඉවත් වෙන්න කියලා ඔබගේ බදු දීමනාකරුව යම්කිසි අවස්ථාවක බලපෑමක් කළොත් ඔබට පුළුවන් කරුණු ඉදිරිපත් කළ අධිකරණයේදී මං මේ සාධාරණ මුදල් ගෙවලා තියෙන්නේ. ඔව් ඒ ඒ ආකාරයෙන් ඉදිරිපත් කළා මේ සම්බන්ධයෙන් සාධාරණ නීතිමය ක්‍රියාමාර්ගයකට යොමු වෙන්න. හොඳ දැන් එතකොට මේ බදු කිවිසෙම තියෙන වැදගත්කමක් තමයි අපිට මේක සාක්ෂියක් විදිහට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා මේම කිවිසෙම් වලට යන්න නැතුව හිතවත්කම් ඔස්සේ මේ දේවල් හුවමාරු කරගන්න විදිහක් තිබෙනවා. දැන් අපි විදේශගත වෙලා ඉන්න පිරිස ගැන කතා කරාම ගොඩක් වෙලාවට ඔවුන් ලංකාවේ හිටිය gedara වෙන්න පුළුවන්. ඒ නිවස තවත් කෙනෙකුට බද්දර දෙනවා. පස්සේ මේ කිවිසුමකුත් නැතුව තමයි මේ විතර දෙන්නේ. කාලයක් යනකොට සමහරවිට දුන්න කටිවයි යවා ගන්න බැරි ප්‍රශ්නකුත් තියෙනවා. මේ වගේ දේවල්ට කොහොමද උතුර නීති ක්‍රියාත්මක වෙන්නේ? ඔව් ඇත්තටම කවි මේ 2023 අංක 1 දරණ නීතිය අර්ථයේ බද්දර දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත තමයි මේ අලුත්ම නීතිය. මං හිතන්නේ 2023 මුල් කාලයේදී මේ නීතිය සම්බන්ධයෙන් වෙන නඩු කටයුතු අලුතෙන්ම හඳුන්වා දීපු නීතියක් නිසා අපිට අධිකරණ පරිශ්‍රයේ දකින්න ලැබුණේ නැති වුණත් වර්තමාන වෙන විට දැන් අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලා තියෙන නිසා මේ නීතිය සම්බන්ධයෙන් නඩු කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙනවා අධිකරණවල. ඒක ඉතාමත් ප්‍රගතිශීලී දියක් විදිහට තමයි අපි දකින්නේ. ඒට හේතුව තමයි අනිවාර්යයෙන්ම ඔබ කිව්වා වගේ ඔබගේ නෑදෑ කෙනෙකුට උනත් කමන්නේ නැහැ මේ අදාළ ස්ථානය ඔබ බාර දීලා යනවා නම් ඔබ විදේශගත වෙනවා නම් අවුරුදු දෙක තුනක කාලයකට ඔබ අනිවාර්යෙන් බදු කිවිසුමක් සිද්ධ කළ යන්න කියලා තමයි අපි උපදෙස් දෙන්නේ. ඒට හේතුව තමයි ඇතැම් අවස්ථාවක ඔබ හිත හොඳකමට දෙන්න පුළුවන්. නමුත් යම්කිසි ගැටලුවක් මතුවෙච්ච අවස්ථාවකදී ගොඩක් සේවාදායකයෝ අපි ළඟට ඇවිල්ලා කියනවා මිස් මෙහෙමයි මම විදේශගත වෙලා ඉන්නේ මේ මගේ දැන් බද්දර දීපු يعني මම විසින් ලබා දුන්න මේ ගෙදර දැන් එතනින් යන්නේ නැහැ කියන එක. ඔව් ඉතින් ඒ වගේ වෙලාවක අපි අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබ බදු ගිවිසුමකට එළඹුණාද කියන එක. ඉතින් එතකොට ගොඩාක් වෙලාවට කියනවා නෑ මිස් මම කට වචනෙන් මේ තමයි දුන්නේ විශ්වාස කරලා මේ මුදල මට දීපු නිසා මම ඒ අර දුන්නා කියන එක. ඉතින් ඇත්තටම ඒ වගේ කට වචනෙන් ලබා දුන්න දේවල් සම්බන්ධයෙන් මේ නීතිය ආවරණය සපයන්නේ නැහැ කවුරුත්. ඒක නිසා අපි ඉතාමත් අවධාරණය කිය යුතුයි ඔබට ඉතාමත් නිවැරදිව සකසන ලද බදු කිවිසුමක් ඇත්නම් පමණයි මෙම නීතිය යටතේ නඩු පැවරීමක් සිද්ධ කළ හැක්කේ. ඉතින් අපි කියන අපි බදු කිවිසුමකට එළඹෙනකොට අනිවාර්යයෙන්ම පාර්ශ්ව කරුවන් දෙදෙනාම ගිහිල්ලා ඒ කියන්නේ බදු දීමනාකරු අපි ඉංග්‍රීසි වලින් කියනවා ලෙසර් කියලා. ලෙසෝ LESOR. එතකොට බදු ගැනුම් කරුට අපි කියනවා ලෙසි කියලා. ඉතින් ලෙසෝ සහ ලෙසි අතර ඇතිවන ඇග්‍රීමෙන්ට් එකක් ඇත. බදු කිවිසුමක්. හැබැයි මේක අපි deed of lease කියලා තමයි ලියාපදිංචි කිරීම සිද්ධ කරන්නේ අපේ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ. ඉතින් එතකොට මේක ඉතාමත් වලංගු සාධන පත්‍රයක් විදිහට සැලකෙනවා. ඔබ විසින් මුද්‍රගාස්සුවක් ගෙවලා තමයි මේකට අත්සන් කරන්නේ. ඉතින් එතකොට මේ ලිය කියවිල්ල හරහා ඔබට පුළුවන් උපරිම සාධාරණය ලබා ගන්න අධිකරණ කටයුත්තකට ගිහිල්ලා. හොඳයි විදේශගත වෙලා ඉන්න කෙනෙකුටත් එහෙම සහාය ලබා ගන්න හැකියාව එතකොට තිබෙනවාද? දැන් මොකද මේ අලුත් පනත යටතේ දැන් අපි කිව්වා කිවිසුමක් නැත්තම් ඒක කරන්න අමාරුයි කියලා. එතකොට කොහොමද ඔවුන්ට ලැබෙන සහනය මේ කිවිසුම ඔස්සේ? ඔව් මෙහෙමයි කවි. ඇත්තටම අපි දැන් මුලින්ම දෙන උපදෙස තමයි ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටිනවා නම් අනිවාර්යෙන්ම ඔබගේ එදිනෙදා කටයුතු සම්බන්ධයෙන් සහ ඔබගේ වටිනා කියන දේපළ සම්බන්ධයෙන් එක්කෝ ඔබට පුළුවන් ඇටර්නි බලපත්‍රයක් මාර්ගයෙන් යම් කිසි පැවරීමක් ඔබ විසින් කියන එක නේ ඔබ විසින් කියනවා මේ පුද්ගලයා තමයි මගේ දේපළ බලා ගැනීමට සුදුසු කෙනා. ඒ කෙනාව පත් කරලා යන්න පුළුවන්. එතකොට ඒ කෙනාට පුළුවන් මේ පනත හරහා ඒ අදාළ ඔහු බලධාරියෙක් විදිහට අපි සලකනවා. එතකොට ඔහුට පුළුවන් අධිකරණයට අර විදේශගත වෙලා ඉන්න කෙනා වෙනුවට ගිහිල්ලා මේ නඩු කටයුත්ත පවරලා පවත්වාගෙන යන්න. ඉතින් මම කියපු අවස්ථාව ඇත්තටම විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් තමයි අපිට විදේශ ඇටනි බලපත්‍රයක් හරහා තමයි මේක සිද්ධ කරගන්න වෙන්නේ. නමුත් ඔබ විදේශගත වුණාට පස්සේ නඩු කටයුත්තකට යනවා නම් ඒත් ඔබ කලින් මෙහෙදී ඇටනි බලපත්‍රයක් සිද්ධ කරලා යන එක ඉතාමත් වටිනවා.
එහෙම නැති අවස්ථාවකදී ඇත්තටම අපිට අර මං කිව්වා වගේ විදේශ ඇටච් බලපත්‍රයක් සිද්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ විදේශගත වෙලා ඉන්න කෙනා එහෙ තියෙන ඒජන්සි මාර්ග එම්බසිය හරහා අත්සන් කරන ලද විදේශ ඇටනි බලපත්‍රයක් අපගේ රෙජිස්ට්‍රාර් ජෙනරල් ඩිපාර්ට්මේන්තුවට ඒවල ඒක ලියාපදිංචි කරලා යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒ අධිකරණ ක්‍රියාවලිය හරහා ගියාට පස්සේ දූරාවලිය හරහා ගියාට පස්සේ තමයි මේ අධිකරණ කටයුත්තට එළවෙන්නේ, ඔබට අවස්ථාව ලැබෙන්නේ. හොඳයි. ඉතින් අපි මේ දැනුවත් කරන්නේ මෙච්චර දුර යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ හරි විදිහට ගිවිසුමකට ගිහිල්ලා අපි කියන වගේ නීතිච්චවරයෙක් ඕවරයක් ගාවට ගිහිල්ලා මේ දේවල් හරියට කරගත්තොත් ඉතාමත් පහසුවෙන් තමයි මේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. එහෙම නැතුව අපි හිතන්නේ නැතුව අපි කියන්නේ ඉතින් අර හිතවත් කමට මේ දේවල් කරාට පස්සේ අපිට මේ වගේ දිගු ක්‍රියාමාර්ගවලට එළවෙන්නේ නැහැ. හොඳයි. 2023 අලුත් පනත ගැන කතා කරනකොට මම හිතන්නේ ඒක අපි වැඩි කතා කරපු නැති පනතක් සහ දැනගන්න දේවල් ගොඩක් තියෙන නිසා මොනවද මේ පනතේ තිබෙන අලුත් දේවල් සහ ක්‍රියාමාර්ග මොනවද අපි පොඩ්ඩක් 2023 අලුත් පනත ගැන කතා කරමු. ඔව්. කවි ඇත්තටම අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගේ දේපළක කවි ඉන්නවා බද්දට අරගෙන. එතකොට දැන් මේ අවස්ථාවේදී මම ඔබට බද්දට දීලා තියෙන්නේ බදු කිවිසුමට ඇතුළත් වෙනකොට විශේෂයෙන්ම ඔබගේ නීතිඥවරයා හෝ නීතිඥවරිය අනිවාර්යෙන් දැනුවත් කළ යුතුයි කොපමණ කාලයකටද ඔබ මේ බද්ද ලබා දෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් වගේ කාලයකට බද්ද ලබා දෙනවා. ඒ වගේම ඒ බදු කුලිය මාසිකව කොපමණක් ගෙවිය යුතුද? ඒව නිවැරදිව කොන්දේසි සහිතව ඒ බදු කිවිසුමේ සඳහන් කළ යුතුයි. මොකද නැත්නම් අපි ගොඩක් වෙලාවට දකිනවා සේවදායකයවිල්ලා අපිට කියනවා මෙහෙම මේ වගන්තියක් අපි තිබ්බේ නැහනේ, මේගොල්ලන් මෙහෙම ගාන අඩු කරලා දෙන්නේ මොකද්ද ඒකට කරන්නේ කියලා. ඉතින් ඒ වගේ ගැටලුකාරී තත්ත්වෙනුත් තියෙනවා. ඉතින් ඒ සඳහාත් සහන සපයනවා මේ අලුත්ම නීතිය හරහා ඔබ විසින් ලබා දුන්න පරිශ්‍රයක යම් කිසි කෙනෙක් අනවසරයෙන් රැඳී ඉන්නවා නම් බදු කාල සීමාවෙන් පසුව ඔබට මේ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊට අමතරව ඔබට පුළුවන් හිඟ කුලිය, හිඟ බදු කුලිය. අපි හිතමු කෙනෙක් බද්දට අරගෙන මාස දෙක තුනක් බදු කුලිය අපි සාමාන්‍ය කටවහරට කියන්නේ ඇරියස් වෙලා කියන්නේ. ඔව්. ගෙවන්න නැතුව ඉඳලා ඒ හිඟ බදු කුලිය ඔබට අය කරගන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ අදාළ කෙනා බදු සීමාව ඉක්මවා යන අපි හිතමු දැන් 2023 ජනවාරි මාසෙන් බදු කාල සීමාව අවසන් නම් 2023 ජනවාරි මාසෙට එහා පෙබරවාරි මාර්තු අප්‍රේල් වෙනකන් ඔහු රැඳී සිටලා තියෙනවා නම් ඒ අදාළ කාලය තුළත් ඒ අදාළ අලාභය සහ ඊට අදාළ පොලිය අයකර ගැනීමත් මේ පනත හරහා ස්ථාපනය කළා තියෙනවා. ඒක ඉතාමත් ප්‍රගතිශීලී දෙයක් විදිහට මම හිතන්නේ. අර ගොඩාක් අපි ඉස්සර අපිට තිබ්බ නීතියේ තිබ්බ ප්‍රශ්නය තමයි අපි මේ වගේ නඩුවක් පැවරුවාම ටිකක් කල් යනවා. ඇත්තටම කෙනෙක්ව අපිට ඉක්මනින්ම තැනකින් ඉවත් කරන්නට අවශ්‍ය වුණත් අර කාලයේ අවුරුදු දෙක තුනක් වුණාම ඉතින් ඒ අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැහැ. නමුත් මේ 2023 අංක 1 දරන අලුත් පනත හරහා ඒ ක්‍රියාමාර්ගයන් ඉතාමත් ඉක්මනින් කරගන්න ආකාරය පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. හොඳ. දැන් අපි ඔය අපි කතා කරගෙන ගොඩක් කලකට බද්දට දෙන පිරිස ගැන, බද්දට ගන්න පිරිසටත් මේ වගේ වෙන්න පුළුවන්. හරි ගිවිසුමක් නැති වුණාට පස්සේ මහලට යන්න කියන්නේ යන්න කිව්ව ගමන් අපිට යන්න බෑනේ. අපි ගෙදරක කුලියට ඉන්නවා නම් බද්දට ඉන්නවා නම් අපිට යන්න කිව්ව ගමන් අපිට යන්න බෑ. ඒතර යම්කිසි කාලයක් අපිට අවශ්‍ය වෙනවා. අපි ගොඩක් කලට හිතන සමහරවිට මේ අපිට දැන් අදහෙට යන්න කියන. හැබැයි මේක කලින් කියපු දෙයක් නෙමෙයි. අපිට තව කාලයක් මේ ගෙදර ඉන්න අයිතිය තියෙනවා. ඒගොල්ලන්ට කොහොමද එතකොට? ඔව්. මෙහෙමයි කවි. ඇත්තටම මේක දැන් 2023 අංක 1 දරන පනතේ නමින්ම තියෙන්නේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත. මෙතන පුංචි ගැටලුවක් මම පෞද්ගලිකව දකිනවා. මේ පනත බොහෝ දුරට බර බදු දීමනාකරුට, බදු දීමනාකරුට, බදු ගැනුම් කරුගේ තියෙන අයිතිවාසිකම් මේ ආරක්ෂා නොවනවා නෙවෙයි. නමුත් මේ පනත සම්පූර්ණයෙන්ම වගේ ස්ථාපනය කළ තියෙන බදු දීමනාකරුට අපි ටක් ගාලා වෙලාව බල නැවතත් එකතු වෙමු. හොඳයි. අපිට පුළුවන් නැවතත් කතා බහ ආරම්භ කරන්න. අපි කතා කරගෙන හිටියේ දැන් කුලියට ඉන්නවා නම් කෙනෙක්ට එකපාරට යන්න කිව්වට පස්සේ දැන් මොකට කරන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණා. ඇත්තටම මේ කවි මේකද කියන්න ඕනේ. දැන් අපි හිතමු ආරවුලක් ඇති වෙලා අපි අධිකරණයට යනවා. යනකොට අනිවාර්යෙන්ම මේ කෙනා ඔප්පු කළ යුතු වෙන්නේ තමන්ගේ පරිශ්‍රයක, නීත්‍යානුකූල පරිශ්‍රයක මේ කෙනෙක් රැඳී සිටිනව අනවසරයෙන් ඉන්නේ එහෙම කෙනෙක්. එතකොට අනිවාර්යෙන්ම මේ පනත හරහා තියෙනවා ඔබ විසින් නිසි දැනුම් දීමක් කළ යුතුයි ඒ අදාළ බදු ගැනුම් කරුට. එතනින් ඉවත් වෙනවා නම් ඔබට දැන් අදරෑ, ඒ කියන්නේ අපි කියන්නේ
අද කියලා රැට හෙට උදේට උතනින් අයින් වෙන්න කියලා කිව්ව පළියට ඉවත් වෙන්න බෑනේ ඔබ බඩු පිරාදී එම ස්ථානයේ තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවක ඒ කියන්නේ බලහත්කාරයෙන් ඔබ ඉතාම සාධාරණ එම ස්ථානයේ රැඳී ඉඳලා ඇතැම් වෙලාවට ඒ බඩු දීපනාකරුට වෙන අඳුරන කෙනෙක්ට දීමට අවශ්‍ය වෙලා හරි නැත්නම් වැඩිපුර බඩු මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වෙලා හරි මොනවා හරි හේතුවක් නිසා ඔබට එක පයින් යන්න කියලා කියනවා නම් එතකොට ඇත්තටම ඔබට දැන් මේ ක්‍රියාමාර්ගයටම පාර්ශ්වකාරුවක් විදිහට ඉදිරියට යන්න පුළුවන් ඔබගේ අයිතිවාසිකමක් කඩවීම සම්බන්ධයෙන්. එහිදී අපි යෝජනා කරනවා ඔබට පුළුවන් නම් ඔබ ළඟම තියෙන පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් සිද්ධ කරලා මේ නඩු කටයුත්තකට සම්බන්ධයෙන් මොකද එතකොට ඔබට තහවුරු කළ හැකි තවත් සාක්ෂියක් තියෙනවා. ඔබට යන්න කිව්ව කිසිම හේතුවක් නැතුව කියන එක. හැබැයි හැම වෙලෙම ඒක තේරුම් ගන්න ඕනේ ඔබ මොකක් හරි හේතුවක් නිසා. අපි හිතමු ජනෙල්ලයකට හෝ වේවා නැත්නම් ඔබ ගෙදර ගොඩ නැගිල්ලේ තියෙන යම් කිසි පුටුවකට හෝ වේවා මොකක් හරි අලාභයක් සිද්ධ කළා තියෙනවා නම් ඉතින් එතකොට ඔබගේ පැත්තට ඒක අවාසි සහගත වෙනවා. ඒ කියන්නේ හේතුවක් තිබෙනවා නේද? අනිවාර්යෙන්ම සමහරවිට ඔබ නොදැනුවත් කරුණු නිසා වෙන්නදී ඔබට යන්න කියන්නේ මේ ස්ථානයෙන්. නමුත් මේ පනත ඇත්තටම කවි කිව්වොත් 85%ක් විතර බර බද්ද දීපු කෙනාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා තමයි. මොකද මම හිතන්නේ ගොඩක් වෙලාවට අපි දෙයක් දුන්නට පස්සේ ආයක ගන්න බැරි වෙන නිසාම ක්‍රියාත්මක වෙච්ච පනතක් විදිහට අපි සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම අපි ණය මුදල් ලබා ගන්නවානේ ලබා ගන්නකොට අපිට දෙන කෙනාව වෙන්නේ දෙවියෙක් විදිහට. නමුත් ණය මුදල් දෙන්න යද්දී ඒ කෙනාව ගණන් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේකෙත් එහෙම තමයි. ඔබ සමහරවිට ඔබට ඉන්න හිටින්න තැනක් නැති වෙන්න පුළුවන්. ඔබ මේ වගේ තැනකට යන්නේ ඒ වෙලාවට ඔබ පොඩි අර තුත්‍රි ගහලිලා හරි සහනය ලබා ගන්න යනවා. නමුත් ඔබ අනවශ්‍ය විදියට ඒ ස්ථානේ භාවිතා කරලා ඒව වෙනස් කරලා ඊට පස්සේ තමන්ගේ ගයක් විදියට සලකන්න යනවා නම් එතන ගැටලුවක් ඇත්තටම ඇති වෙනවා. ඒක සාධාරණ මිනිසෙක්ට ඉවසිය නොහැකි තත්ත්වයක් බවට පත් වෙනවා. හොඳයි. ඒක නිසාම තමයි මම හිතන්නේ දැන් මේ පනත පිළිබඳ අපි කතා කරන එක අදවසේ හරිම වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම දැන් අපි මේ විදිහට බද්දට දුන්නට පස්සේ දැන් මම නම් බද්දට ගන්නේ අපි හිතමුකෝ මම බද්දට ගන්නවා කියලා ඒ වෙලාවේ සමහර වෙලාවට අපි දකිනවා මමත් තව කෙනෙක්ට මේ ගෙදර බද්දට දෙනවා. එතකොට දැන් මේක අපි ගිවිසුමේ කියන්නේ නැති දෙයක් නේ. අපි ගිවිසුමකට එළඹෙන්නේ මම ඉන්න විදිහට. මේකට කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ? ඔව් මෙහෙමයි. ඇත්තටම ඒක ඇත්තටම මම හිතනවා දැන් සමහරවිට කොළඹ ආශ්‍රිතව තියෙන දේපළ සම්බන්ධයෙන් ওই ප්‍රශ්නය ඇත්තටම තියෙනවා. මම හිතන්නේ ගොඩක් දුර බැහැර පළාත්වල ළමයි ඇවිල්ලා එකට බෙදාගෙන කාමරවල සිටිනවා. නමුත් ඒක මං හිතන්නේ බදු දීමනාකරුට ගැටලුවක් නොවන තාක්කල් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ අදාළ ඒ පැමිණි බාහිර පාර්ශවය යම්කිසි හානියක් කළොත් එහෙම ඔබ ඒ දේපළ සම්බන්ධයෙන් එතකොට ඔබට අනිවාර්යෙන් වගකීමට වග කියන්න සිද්ධ වෙනවා. ඔබට කියන්න බෑ මේ මගේ යාළුව තමයි මේ ටැප් එක කැඩුවේ කියලා. ඒ කියන්න බෑ. මොකද ඔබ තමයි ඒ ගිවිසුම අත්සන් කළා තියෙන්නේ. අපි අධිකරණ ඒ නඩු කටයුත්තකට ගියත් අනිවාර්යෙන් විත්තිකරුවන්නේ ඔබ. එතකොට ඔබ ඒ සම්බන්ධයෙන් වගකීම යුතු වෙනවා. ඉතින් එහෙම කොයිම අවස්ථාවකවත් පවතින බද්දක් උඩින් තවත් බද්දක් දීමේ හැකියාවක් නැහැ. දැන් අපි අනිවාර්යෙන්ම කියනවා අපේ බදු දීමනාකරුවන්ට ඔබගේ පරිශ්‍රය බද්දර දීමට ප්‍රථමයෙන් සහ බදු ගැනුම් කරුවන්ට ඒ අදාළ පරිශ්‍රය සම්බන්ධයෙන් පත්තිරු පරීක්ෂාවක් අනිවාර්යෙන් සිද්ධ කළ යුතුයි. මොකද ඒ අදාළ බදු දෙන ස්ථානය උකස් කරලා තියෙන්න පුළුවන්. එහෙම ගැටලු තියෙන්න පුළුවන්. ඒව නොදැනුවත් ඔබ යම්කිසි දෙයකට අත්සන් කරොත් එහෙම ඒකත් පසුකාලීනව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඉතාමත් දැනුවත් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් තමයි මේ බදු දීමනාකරු සහ ගැනුම්කරු මේ අදාළ ගිවිසුමට එළඹිය යුත්තේ. හොඳ දැන් ගොඩක් වෙලාට මේ ගිවිසුම් වලට අපි එන්නේ නැති එක හේතුවක් තමයි අපි හිතන මේවට ලොකු ගාණක් වේදම් කරන්න වෙයි ලෝය කෙනෙක් අල්ලන්න මේ මුද්‍ර ගාස්තුවක් ඇයිදන්න මේ වගේ ප්‍රශ්නත් එක්ක අපි කමක් නැහැ කියලා මේ කට වචන හුවමාරුවෙන් මේ දේවල් සිදු කරනවා. ඇත්තටම දැන් මේ ගිවිසුමකට එළබෙනකොට මේක ක්‍රියාවලියක් තිබෙනවනේ. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? සමහරකට ලොකු ගාණක් යනවාද මුද්‍ර ගාස්තුවක් අය කරනවද? ඔව් ඇත්තටම කවි මං අර මුලින් පටන් ගන්නකොට කිව්වා වගේම මේ ලියාපදිංචි කිරීමක් සිද්ධ වෙන නිසා මුද්‍ර ගස්සුවක් ගෙවීමට අවශ්‍යයි. නමුත් ඒ ඉතාම සුළු මුදලක්. ඔබගේ නීතිඥවරයා හෝ නීතිඥවරිය අය විසින් මේ සඳහා යොදන කාලය සම්බන්ධයෙන් යම්කිසි නීතිඥ ගස්සුවක් ඔබගෙන් ගැනීමට පුළුවන්. එය සාධාරණ මොකද වුණොත් වෙහෙස මහන්සි වෙලා තමයි මේ ගිවිසුම් සකස් කිරීම සිද්ධ කරන්නේ. ඉතින් ඊට අමතරව ඇත්තම මුද්‍ර ගස්සුවක් ගත්තොත් එම ඔබ දැන් බද්දට දෙන්නේ රුපියල් 10,000ක මාසික වාරිකයක් නම් එතකොට අපි හිතමු අවුරුද්දකට ඔබ බද්දට දෙනවා නම්
එතකොට රුපියල් 1,20,000ක්. එතකොට 1,20,000න් 100ට 1ක ප්‍රමාණය. කියන්නේ රුපියල් 1,200ක් පමණ තමයි මුද්‍ර ගාස්තුවක් යන්නේ. ඉතින් අපි හිතමු නීතිඥ මහත්මියගේ ගාස්තුවත් එකතු වෙලා ඕනනම් රුපියල් 10,000ක ප්‍රමාණයක් කියමුකෝ අපි බදු ගාස්තුවක් සමනින් බදු කිවිසුමක් සාමාන්‍යයෙන් 10,000 15,000 අතර එක එක ප්‍රමාණය. ඔව් ඒ තමන්ගේ මාසික වාරික යනුවෙක වෙනස් වෙනවා. බදු කුලිය යනුවෙක වෙනස් වෙනවා. නමුත් ඒ වගේ ගාණක් සමහරලාට කෙනෙක්ට දෙන්න මැලි වෙනවා අර 140,000 50,000 වටිනා තමන්ගේ දේපල තමන්ට නැති වෙන්නේ පසු කාලීනව ගැටලුවක් වුණොත්. ඉතින් ඒ වගේ අවස්ථාවල ඔබ අර දීර්ඝ කාලීනව හිතන්නේ නැතුව අද හෙට ගැන රුපියල් 10,000 නැති වෙන එක ගැන හිතලා අර වටිනා දේපල ඔබ අන්තිමේදී අපි හිතමු ඒ බදු ගැනුම්කරු යම්කිසි ඔය අපි එනවනේ පුළුවන්කාරකම් තියෙන පිරිසුත් බදු ගැනුම් කරුව විදියට ඔව් අවසානයේ ඉතින් මේවා ඇත්තටම මරණයෙන් පවා කෙලවර වෙච්ච අවස්ථාවල් අපි ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි නීතිඥ වඩුන් විදියට දැනුවත් කරන්නේ අනිවාර්යෙන්ම ඔබ ඔබගේ පොඩි කාමරයක් හෝ වේවා රුපියල් 5000ට අඩුවෙන් දෙනවා නම් අවශ්‍ය වන්නේ නැහැ. නීතිය මගින් මුදල් ගස්සු ගෙවීමක් අවශ්‍ය වන්නේ රුපියල් 5000ට අඩු මාසික බදු වාරිකයකට. නමුත් සාමාන්‍ය දැන් තියෙන තත්ත්වය අනුව දීපලක් ඒ වගේ පොඩි මුදලකට අපි ලබා දෙන්නේ අනිවාර්යෙන්ම රුපියල් 10,000ට එහා ගිය බදු මුදල් තමයි මේ වෙන විට පවතින්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම ඔබ මුද්‍ර ගස්තුවක් ගෙවලා ලියාපදිංචි කළොත් ඔබට නීතිමය රැකවරණයක් තියෙනවා. හොඳ දැන් අපි මේ පනත ගැන කතා කරනකොට විශේෂයෙන්ම දැන් අපි මේ භද්‍ර දෙනවා කිව්වහම ගෙවල් විතරක් නෙමෙයි අපි දන්නවනේ මේ දීපල කියන මේ සියල්ලම අපිට භද්‍ර දීමේ හැකියාව තිබෙනවා. එතකොට කොහොමද මේ පනත අනිත් දේවල් වලට ක්‍රියාත්මක වෙන්නේ? ඔව් මෙහෙමයි ඇත්තටම කවි මේක පරිශ්‍රයන් සම්බන්ධයෙන් කිව්වහම දැන් ඔබට කඩ කාමරයක් එහෙම නැත්නම් ඇනෙක්ස් එකක් ඒ කියන්නේ කාමර කිහිපයක් තියෙන ගෙයක් ඒ වගේ ගොඩනැගිලි සම්බන්ධයෙන් තමයි ප්‍රධාන වශයෙන්ම මේ බදු දීම සිද්ධ කරන්න පවතින්නේ. සාමාන්‍යයෙන් චංචල දේපල සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට වාහන දීල යන ඒවා එහෙම දේවල් තියෙනවා. එතකොට මම අර කිව්වේ කලින් කිව්වා වගේම තමන් ඉන්නවා ඉන්නේ නැත්නම් අර කිව්වා වගේ අපි කියන පවර් ඔෆ් ඇටර්නි ඇටර්නි බලපත්‍රයක් මාර්ගයෙන් කෙනෙක්ට බලය පවරලා යන එක තමයි වඩාත්ම සුදුසු. සහ ඔබ විදේශගත වෙන කලින් අනිවාර්යෙන් මේ දේවල් සිද්ධ කරලා ගියොත් ඔබට විදේශ රටක නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම නැත්නම් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ආයි අරගෙන යනවා වගේ වෙනවනේ ඔබ. ඉතින් ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඊට කලින් අරගෙන යන්න කියලා තමයි අපි ඔබ දැනුවත් කරන්නේ. හොඳයි. ඉතින් අදවස අපි කතා කරේ විශේෂම ශ්‍රී ලංකාවේ මේ බතු සම්බන්ධව තිබෙන නීතිය පිළිබඳ. විශේෂම ඔබ මේ දේවල් දැනුවත් විය යුතුයි පනත් අලුත් වෙනකොට. අපි තේ දේවල් ඔබට කියා දෙන්න ඕන සතම අදවසේදී මේ නීතිය සම්බන්ධව කතා කරේ. බෙහෙත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අදවස එකතු වුණ නීතිඥ ප්‍රවීණ මුහන්දිර මහත්මියට. ආයුබෝවන් කියලා සමුදරා. ආයුබෝවන් කවි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.